ඔබෙන් සිකිල්ල ස්වාධින රුපවාහිණී මධ්‍යහන ප්‍රධහන තෝර්තවිකාශයක් සමකින් මොලිම රාජ්‍ය සේවයට යළි පන දෙන චප්‍රලිකය නිකුත්වේ චපානයෙන් ඇස්ට්‍රාසෙනකා තොග පැමිණීම ඇරමයි ඉශාලිනීගේ දෙවන මරණ පරීක්ෂණය අද. රංගනයෙන් දිගු ගමනක්්‍යය හයිසින් ජීවිත රංගනය නිම කරයි. ජපානයේ තවත් කලාප හතරක හදී සිතත්වයක්. සෞඛ්‍ය මාර්ගෝප්‍රදේශවලට යටත්ව අනිද්දා සිට සියලු රාජ්‍යසේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරය කටයුතු සිදු කිරීමට දාළව චකලයකයක් නිකුත් කරතිබෙනවා. රාජ්‍ය සේවා පලස් සබහා පළත්පාලන අම්‍යංශයි මෙම චකලයකය නිකුත් කර ඇත්තේ. COොVID-19 වරසේ පැතිරීම පාලනය කිරීම සඳහා සීමමිත කාර්මන්්ඩලයක් චක්‍රය පදනමින් කැඳපීම සහ නිවෙස් වල සිට, රජකාරිසිදු කිරීමට අදාළව නිකුත් කරතිබූ චක්‍රලේක අවලංකුකරතිබෙනවා. ල ස්්‍රக்கா වන පරිදි ந்தත් කරන ලක්ව යුතු හතரேක ந்தත් කර කිීමම් கටයුතුව සවෙමින් පවතිன බවි. රජයකාරන් விනවැටීමින් ොරව සාමාි පරිදි පවත්வாகி මது මෙම ්‍රயா மார்க்ககிடா. සௌඛ්‍ය ත්‍යශ නිකද කර තිබන සෞඛ්‍ය මාර්ගෝපදේශන් යටත්ව බන දෙවනදාසිට සලම රාජච සවකින් සසාමාි පරිදිී රජකාරි කටයුතු සඳහා වාර්තා කිරීම සිදු කළයතු වනවා. රාජ සේවය සාමා්‍ය පරිදි පවත්වාකිනයාේදී දුරස්තභාව ආරක්ෂාකිරීම මක අවරණ පැළදීම දැත් පිරිස කිරීම අන්ඩිවාර්ය වනවා. ලබන දෙවනදාසිට රාචන ලදහරින්ගේනිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය විදවිධාන නුගම්නය කළ ුතුබවයි රාජසවා පලත් සබහ පළත්පාලනමාත්‍යයක් ශ්‍රීණවේතනය කළේ යම් රජචනනිධහරෙක නිෝධානට ලක්වත්නම් එම කාලස්සීම අවසඳහා සම්පූර්ණ වැට පලබාතිීමක් සිද වනවා. ரோர நீ த و லங்கனனை கிறීමன் வன தண்டுුව மக்லேசன் මෙම நிரோதானே සිதுவாන්නේே நம் இம் சஹானியහිபிவாන්නේன. பாதாාවகிින් தொடவ சேவேட்டு வாார்තා ரிம சந்தா பொது ප பிரவாண सेவாயாතා பிர கிறார் முக்கරனு தே. ඒයේ දිනේද අකණ්ඩව දෙවන දිනටත් කොෝනා ප්‍රතිශක්තිය කරණය නත් ලක්‍ෂ පහකට වැඩි සංකියාවක් ලබාදීමට හැකිවතිබෙනවා. මේ අතර කවැක්ස් වැඩසටහන අරතී ලබා දෙන ඇස්ටන් සෙනකා එන්නත් මාත්‍රා හත්ලක්ෂ විසියට දහස් ර්සය හැටක්. අද පසුරේ දෙවනිට ලඟාවීමට නේමිතවතිබෙනවා. ඒහිතිනිය තුළදී කරුණණයින්ඩත් මමාත්‍රව පල්ලක්ෂ දහතුන් දහස් හත්සේ හතලෙස් එකක් ලබාදීමට හැකි වන. පෙරේතා අදිනියදීද එන්නත් මත්‍ර පලක්ෂ විසි දහස් ඇත්තය හතක් ලබාදීමට හැකිවූ බවයි ොVවිD-19 පවලැක්වීම, ජාතික ක්‍රියන් විත ම අධ්‍යස්ථානය සඳහන් කළේ. මෙතර කොක් වැඩ සහඩ අටතේ චපානයෙන් ලැබෙන ඇස්වාසෙනකාඉන්නත් මත්‍ර හත්ලක්ෂ විසිට දහස් හරිසය හැටක් අද පසොවේ දිවෙන්ට් රැනීමට නියමතයි. ඊට සමාන ඇස්ට්‍රராසනකා මාත්‍රා සख්‍යාවක් ලබන සසුරාදාා දිනේදීද, දිවැන්ට ළග ඩ බව සௌඛයා ශසඳහන් කලා. ස්රෝසෙනෙකා පළබපු මාත්‍රාව ලබාගෙන සිටන පිරිිසට, ප්‍රමුඛතාව ලබාතෙමින්න් එම එන්නත් ලබාදීමට සැලසුම් කරතිබෙනවා. ඉතිරි ප්‍රමාණය කෑගල දිිස්ට්‍රිකේ එන්නත් කන වැඩසටහන සඳහායුම් කිරීමට නියමිතයි. සමස්ත එන්නත් කන වැඩසටාන අයටතේ සයිනෆෝම් එන්නත් හැත්තෑ හයි ක්ෂ තිස්නව දහස් හරිසය අසූ අටක් පළමු මාත්‍රාවලෙ සත් දහත් ලක්ෂ තිස්තුන් දහස්, හත්සේ දහ අටක් දෙවන මාත්‍රාවලෙ සත් ලබාතය තිබෙනවා. ශල් එනත් නමලක්ෂි සි පන්දහස් දෙසේ හතලෙස් දෙකක් පළමු මාත්‍රාව ලෙස ලබාති ඇති අතර, තුලක්ෂසූ පන්දහස් අටසියසූ පහක් දෙවන මාත්‍රාවලෙස ලබාති ඇති බවයි, සෞඛ්‍ය මාත්‍යශය පැවැසුවේ. ස්පපුට්නික් එන්න තේද පළමු මාාත්‍රාව, එකක්ක්ෂ පනස් නබ දහස් අසු එක් දෙනෙකුට ලබාති ඇති අතර, දෙවන මාත්‍රාව දහතර දහස් පන්සිය තුන් දෙෙනෙකුට ලබාත ති පෙනවා. යිස එන්නතේ පලළමු ාත්‍රාවවද, එක්ලක්ෂණු නබදහස් එකසි දෙෙනෙකුට ලබාති ති අතර, මොඩනා අ එන්නතේ පළමු මාත්‍රාව හත් ලක්ෂක ලොස් දහසත්ේ අනුත්තුන්දෙකට ලබාතේ තිැෙනවා. ඒයේ දිනේදීද ආසාධිතින් දෙදහ සාර්සේ හැට දෙනකු අලුතින් හඳනා කෙන තිබෙනවා. ඔන්ගෙන් දෙදහ සාර්සිය පනස් පස්තෙනෙකු, අලුත් අෞරුදු පොකරේ ආසාධතින් වනනාතර, පස් දෙෙනෙකු විදේශාන් ෙසිට පැමිණියයයි. බෙවර විට දහවරු කන ලද සමස්තක කරුණා ආසාධිතයන්ගේ සංඛ්‍යාව, දෙක්ෂ හයිදහස් හයිසිය හැ දෙකක් වනා අතර දෙලක්ෂ හත්තෑ පන්දහස් දෙසේ දොස්තෙනකු, ෝර්්න සුවේ ලබා රෝහල්වලින් පිටව ගොස් දෙබෙනවා. තවදුරටත් ප්‍රතිකාල් ලබන සංඛ්‍යාව විසි හදදහස් එකසය විසිහයක්. කොරුණ අසාධන වීමෙන් පුද්ගලයිෙන් හර්දහස්තුන් සේ අසූ දෙනෙකු ජෙවිතක්ෂයට පත්වනා. ටම වැඩිවේගෙන ගියොත් ලංකාවයි පමණක්නවෙයි ඕනම තැනක ධාරිතාව එක දවසින් වැඩි කරන්න පුළුවන්කමක් නැහැ. ඒනිසා යම් ප්‍රමාණයක් ඉක්මෝල ගියොත් මේක අර්බු දෙකට යන්න්න පුළුවන් නමුත් ශ්‍රී ලංකාවේ මේ දක්වා පවතින තත්ත්වයි යටතේ අවශ්‍යරන ඔක්සිජෙන්න් සහ අනිකුත් පහසුකන් සපයා ගැනීමේ හැකියාව දැනට ගැටලුවක් වෙලා නෑ මේක තවදුරටත් වර්ධනය වුණුත් ඒකට මූුණදීමට අවශ්‍ය කරන පහසකනුත් නැතුවා නොයි. නමුත් ඒීමාව ඉක්මෝ ගියොත් පිහිතනවා අර්ුදකාරිතත්වක. ලංකා විතරක් නවේ ඕනෑ ටක් ූුණ දෙන්ඩෙනවා අවශ්‍ය කරන සෞඛ්‍ය පුරුදු පිළිපදිමින් මං හිතනවා මේක ඉදිරියට ගෙනයන්ඩ පුළුවන් වඋනොත් බරපතල තත්ත්යකින් තොරව මේක කළමනා කරණය කරගන්නඩ පුළුවන් රට විවෘත කරනවා කියන්නේ සියලුම දෙයට නිදහස ලැබෙනවාය කියන විදිහයේ අදහසක් ඇති කරගත්තොත් නං මේක අපිට කළමනා කරණය කරගඩ අපහස එන්ඩ ඉඩ තියෙනවා වැරදි විදිහට පාවිච්චික කළොත් නවතත් සමහර විට තාවකාලිකෝ හෝ රට වැසීමට යන්නට ඉඩ තියෙනවා ඒක වලක්ගඩ බැරිවෙයි. යම් ප්‍රමාණයකට බස්නාහිර පලාතයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඊයේ දිනේදී පිසර් පරීක්ෂණ දොස්දහස් පන්සය හැත්තෑ අටක්සිදු කිරීමට ද කටයුතු කෙරුණා. හිටපු අමාත්‍යය රිශා් දෝධින් හතාගේ ොරැල්ල නිවසේ මහකාරසේවේයේද සිටියදී මියගිය විශාලී ජුට් දරියගේ දේහ පිරිබඳ දෙවන බරණ පරීක්ෂණය මෙ වන විට සිදු කරෙනවා. ඒ පෙරධනිය ශික්ෂණ රෝහලේදී. හැටන්ඩ අයගම පොදුසසාන පුහම මේ මිහිදන් කරතිබූම් රොත ශීරය අධිකරනඩියෝග මත ඒ ගොට කන ලැබවා. ොලිසි අධිරනයන් කල එල්ලීමමටනු වයිදහ ගො ගැනු. දෙවන පස්ාත් රන ප්‍රීක්ෂණය දුරන විශේෂක් නි වද්‍ය කන්ඩ මේ ප්‍රහනත්ව දරන්නේ කොළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පේටයේ ධිකරන වෛද විද්‍යා පිළිබඳ මහාචරය ජීන් පේයට හත්මයයි. එහි සෙසු සමාචකෙන් වන්නේ කොල විශවවිද්‍යලයේ අිකරන වද්‍ය විද්‍යා පිළිබඳ දේෂ් අතිකකාචාය සමර ගුණු වරදන සහ පර දි ශික්ෂණ හ අිකන වයිද විද්‍යාව පිබඳ විශේෂක් අධකරන වද නිල හර ප්‍රාත් ය සිහය හතුරු. අතර මියගිය ඉශාලනී දැරයට සාධාරණ ඉටුර ලෙස බල කරමින් හැටන් දික්ොය වතුයායේ කම්කරුවන් පිරිසක් ද අද උද්ඝෝෂණය කන රතවුණා ඒ හැටන් දික්ොය වතුයායේ දේකර්මාන්ත ශලාාව දිරිපිටද. මේගේ දැරි සිහරමින් ඉට පහන් ැල්වීමමක් දුකිරීමටද උද්ඝෝෂණයට සභගගේ වූ පිරිස කටයුතු කලා. මේ අත්‍ර යුක්තිය උදෙසා කාන්ත වූ සංවිධහනය මාධ්‍ය හමුවක් ැදවාතිබුණ. අපි පාසල් දරුවන්ග බලවත් කරන්න ඕනේ ඒකුළන්ගේ අයිතිවාාසිකම් සම්බන්ධයෙන් අපේ පාසල් පද්ධෙති අපි ළමයිට කියල දෙනවා දාව යම් කිසි පුද්ගලෙක් මේවිදිට අතින් ඇල්ලුවොත් ඒක එපා කියන්න. ඒවෙලාම කෑගන්න එහමටත්නන් ඒ වෙලා නැකල්ලා කාටහරි කියන්න එක කොහෙද අපි අධ්‍යාපන ශේත්‍රයෝවා කියල දෙන්න අපින හෝඩිය ලමයක්ගේ දන් එලවල් ළමක්ග්‍යවනකල් ඒකුලන්ට තියන ංගික සම්න්දධෙන් තියෙන යිතින් අප පඉස්සල කියල දෙන්න ඕනේ වාගේ ශරීය වවාගේ වෙන කාටවත්ාව අල්ලට බෑ කියන තැනට අපි ඒ අධ්‍යපනයගේ නවා කතයි මත ලින්. දෙදස් පහළුව හිටත් කලින් සිතන් අහපු මේ කතා තමයි ළමා හිංසන ගැන හන්නේ දැන්වෙන තුරුත් අපිට කිසිම හරි උත්තරයක් මේක ලැබුණන්න. නීතිය හදනවා කියනවා ඊීති පොතුන් ඉන්නවා. ලිේන්තුවෙන් ඒක සම්මත්ත කරන්නනි. මේක අපට ආණඩුවටව එ මා අදියටුවත් කරන්න පුලන් දෙයක් නෙමේ මේක දෙමවියෝගෙත් අතදේතියන පුරුවනුන්ට තියෙනවා. වතු කම්කරුවන්ගේ වෘරුතිය සමිති හදාගෙන ඒ අයගේ වැටුපෙන් ගානක් මාසිකව කපාගෙන මේ එන දේශපාලක්නය සුර සැපවිදිනවා. අර ලයින් කාම්බරයේ හිටපු දුප්පත් කම්කරවා එතනමයි. ඒ අය තමන්ගේ පලාාත සංවර්ධනය කරලා තමන්ගේ ජනතාවගේ ජනජීවිත සංවර්ධනය කරන්න, අද මේ කුඩා දරුව මෙහෙකාර සේවයට එන්නේ නැහැ. පැහැදිලිව කියවා, ඒ අයගේ ජනතා නායකයෝ මේකට වගති යන්න ඕනෑ. මේවා දේශපාලන වේදිකාවට රූපවාහිනී විවාාදධයට සාකච්ඡාවට විතරක් සීමවෙන්නතුව ප්‍රායෝගිකව වෙන්න ඕනෙ දේවල්. ශ්වලකනිදහස් පක්ෂකාතා පෙරමුුණද මාධ හභුවේ මෙලෙස අදහස් පල කලා. න ීම සන් න වි කයි. න ව ත් පිහිටව න ද හි න්නේ. ව අත්නේ තව දාහත් පිහිටුවත් මේේතින නඩු ප්‍රමාණය නිරලට කවදවත් හල්වෙර කරන්නේ මමාරක්ෂ අධකාරයට ය මේලාතින නඩගෙන මීටවැඩ ලමාරක්ෂ අධකාරය කල්පනා කරන්නඩෝනේ ඒවාගේම උසාාවවි පිලිබඳටයුතු මටවැඩේ ප්‍රාද ක රඩෝනක ම ෝජා කරනවා අනිතක මෙ නඩු ආරගානකර සීම කරන්න ඕනේ අද අපහැරණට පත්තන දරුව තව අවරු දාහයක් ගියහම තමයිගේ අඩහන්නේ ගෘහත්ත සමිකින් සඳාව පනතත් තියෙනවා. අදයිඉදලා අරු එකගේපන පස්සටගේ පනතත් ඒ පනතන් අද ක්‍රියාත්පක වෙනවදමන ජාවත්කාලය කරන්න ඕනේම පනගත්වයද කියලා සමරය දන්නදද ශාලිනීව රේප් කරනවි තරක් නෙමෙයි විශාලිනීව මැරුව. කියන කිය දවල් සල්න්න කිවත්ඒ මේ කාන්තාවට එියට බහිනවා කියෙක ටක් තමාරුවෙනවා.හරුණා කරලා ඒ නීතිය ක්‍රියාත්මක කරන්න නීතියක් ආකාරයට එක දේශපාලනය පැත්තට හරන්නේ නැත්ව. ජනප්‍රිය රංග ශිල්පිනී හයසිත විජරත්න මහත්නිය රිය අනතුරකින් අභාවප්‍රප්ත වීති වෙනවා. යසින්තු විජයරත්න මහත්ම ගමන්ගත් වෑන් රතය, හැටන් නොවරලිය ප්‍රධාන මාර්ගේ ලෙඳුණු නගරයාසලදී අග අලියම ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරකට ලක්හොනා. රෝගතකිරීමක් අවසන් කර කොළඹ දක්වා පැමිණෙන අතරතුරදී මෙම අනතුරසිදදු ඇත්තේ. අඩි දෙසීක පමණ ප්‍රපාතයකට වෑන් රතය පෙරලීති වෙනවා. හයිසින්ත විජරත්න මහත්මය ජීවිතක්ෂයට පත්වන විට ඇත්තෑ පස් වන වී පසහුණ. වෑනරත රීදුරුට කිසිදු තුවාලයක් සිදුවන් නොමැති බවයි අපවාර්තාකරුවන් පැවසුවේ. රියදුරුට නින්දයාම නිසා මෙම අනතුර සිදු ඇති පව. මූලික විමර්ශනවලදී හෙලිබුණක්. ඔය කළේ මුදසිල්ලමක් ඊර කවුවාරි මුණහරි දුන්න පලියට පෙම්බර මඳූ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසී හයිසින්ත විජීරත්න රංගන ශිල්පිනිය චිත්‍රපට විසි පහකට පමණ සේ රංගන දායකත්වය ලබාදීති පෙනවා. ඉදුට මල්මිටක් තුන්වෙනි යාමය සුරබිදින මිතසිතු අම් හිත හොඳනම් වර්දින්නෑ අඳුරු සෙවනැලි හෝගානපොකු නඇතුළු චිත්‍රපට ගණනාවක අමතක නොවන චරිත රැසකට ඇය පනපෙව්වා ීටිකණඩයට කල්ල තුෝනිියෝ මෙරට පළමු ටෙලිනාට වන දිමුතුමුතු හි රංගනය නිෙක් වූ හයිසින්ත ජීරත්න ශිල්පිනිය සුභ ප්‍රාර්ථනා චාතුර්යා ඇතුළු ටෙලිනාට රැසක ස රංගන කෞශාල්ලේ ප්‍රදර්ශනය කලා. ස්වාදිින රූපවාහිනි ඔස්සේ විකාශණය වුණු ෙිබෘතාන්ත රැසකටද. රංගන දායිකත්ව වෙලා බාදුන් ඇයු සත්සර රංගන ඒමි හාරත හේරා හදවිල අරණ වැනි ටෙලිනාටෝසේ ප්‍රේක්ෂක මතකේ නොමැකෙන සලකුණක් පවට පත්වනා. කෞද කැමදී කිය කිවවේ. මමකවේ පිස්සු කෙල්ට වත් නදිය හොඳයි කියලා. එච්චරයි. ස්වාධින රූපවාහිනයේ සත්සර රංගණ නාට්‍ය මාලාවී විවිධහ චරිත නිරූපණය කරමින් ඇය දීර්ගහ කාලයක් ලබාදුන් දායිකපතය සදානුස්මරණීයයි. වේදිකා නාට්‍ය ශෂේස්ත්‍රේද සෙ රංගනකු සලතාව මනාව පෙන්නුම් කළ හයිසින්ත් විජේරත්න ශිල්පිනිය මනරංජන වැඩවර්ජන ගෝනුස්සෝ ජුලියස් සීසර, අධි වේදිකානාට්‍ය ගණනාවක විවිධච්චරිත්ත නිරූපනය කළ. ඇගේ දේහේ පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙෙන බවයි පවුලේ ඥාතින් සඳහන් කළේ. ගුරුවිදුහල්පති වැටු විිෂමතාර්බුදය, ඇත්තැම් දේශපාලන පක්ෂ, හිගන්නගේ තුවාලේ බවට පත්කරග නැති බව පර්ලමින්න් මන්ත්‍රී සංජී විදිරිමාණ මහතා පවසනවා. තවන් දේශපාන නෝජතෙන් කිහිපදනෙකුම බේ පිළිබඳ අදහස් පල කලා. අපට පේන සජිත් මහත්තයටට උත්තර තියෙන කියලා. උත්තර දෙන්න කියලා ඉතින් ගදුන්නේ දෙදස් පාලේ බල දීපියක පාච්ච කරන්න නැතුව ඒවෙලාවේ අධ්‍යාපන විකනීමේ පනජ්‍ය නැල්ලා. දැන් හා අනිපත්ත ගහල මේ රටේ ජනතා මුලා කරන්න අපවතාවක් නෑ අපි මේක විුණ අපි අධ්‍යාපන විකුණට බිගීමට වෙනවා අවුරුදු හැත්ත තුනක් ගහපු බෙරේ සජිත් විපක්ෂී ගානවා මේක ගෞරවනය ගුරු බවතුන්ගේ වර්ජනයක් නැවේ එක්තරා දේශපාලන ක්‍රියාමාර්ගයක් මේක ඇතුළ තියන්නේ ඒ සාධාර්ණ ප්‍රශ්නය වැරදි වෙලාව පාරට රැගෙනේම තුලින්. මේ පිළිබඳදවති වුණු සමාජමතය හිමි වුණ. එක් තර දේශපලන්න කණඩායක් ගුරුබවතුන්ගේ වැටු ප්‍රශ්නය හිගන්න ගෙතුවාලේ කරගන්න උත්සාධරණ බව ඉතාම පැහදිලි. ගුරු සංගම් ප්‍රශ්නය ඇතිකළ ගත්ත රජිය. මීතත්වෙන් මම හිතනවා රජය වහා මේ සඳහ මැදදි ඇත්තලසාංකච්චාමාර්ගෙන් ඒ ප්‍රශ්නයාව සංකල ගත තු තිබෙනවා. එසේ නොමැති වුණොත් මේ මීටත් වඩා බරපතල තැනකට. ල්වෙයි කියලා අපිට හිතා බලන්න පුළුවන්. ගුරුවරුන්ගේ ප්‍රශයකවට මේ අර ජතතා මුක්ති පෙරමුණෙක් උද්ගෝසන කල්ලිය ප්‍රශ්න නමේ ජපාලනයේ උද්ෝෂණ කල්ලිය ප්‍රශ්න නෙමි අපි නිවැරදිව ගුරුවරුන්ට අවශ්‍ය සහයග ලබා දෙනෝ ගුරුවරුන්ව නොම ගැවන පිරිසක් තමයි අද ඔය උද්‍යෝසන ක්‍රියාත්මක කරන්න ්‍රාමතය මහින්ද රාජභක්ෂ මතාගේ උපදෙස්රිදි කොළඹ අගනගරයාශ්‍රිත, වැසි ජලපාලන ව්‍යාපෘති පහක වැඩකටිදදු අවසන් බව, නාගරික සංවර්ධන හා නිවාසාමාත්‍යංශයේ පවසනවා. மருதான ஷார்ந்த செபஸ்திியன் டக்ணுுவல மார்க்க பொம்பாக்கார வியாப்ரதிிய, ஷார்ந்த செபஸ்திியன், உතුருவல மார்க்க பொம்பாக்கார வியாப்றுதிிய கொலும்னாவு கழுபாலம அலமார்க்க கேட்டுவ வியாப்றுதிய குොத்தட்டுவ அலமார்க்க கேட்டு வியாப்ரத்திியதா அம்ப தலை அலமார்க்க பொம்பாக்கார வியாப்ருதியே වැ மிலசாவ சகிழுுபவ, ஸ்ரலங்கா இடம் சங்கத்தினே கிරීමமே சஸ்தாவ சொந்தககிலாம். நவீன வி්‍යயாත්மக்க தாக்ஷ்ஞன் பாவிதாக்ருமயின் மமும் சங்கத்துன கடியத்து சிது கரணவாதரு. அதிகக்க வசிேத்து வென்சி துவனை செலகளின் பால்னேகிීමட்டு இமகின் இது செலசனவா. கொலம்பாகுனக்குரே வசிஜலய பால்னே கிரிு சந்தால் அமெரிார் டொலர் மில்லியனு துசிிய விசி இக்கு முதுலக் வெண் கத்தியாத்திரு. லோக்க பேங்கோ மகின் ஏ சந்தால் சமைடுதேடலர் மிியனதிசிய காதுனாக்கி விவனவா. ஸ்ரீலங்கார் வது அமெரிக்காார்டலர் மில்லியன இகசிய அட்டக் ஆயோச்சினேக்கிறதி பவா நாகரிக்க சங்கர்த்துனஹதிவா சமாத்தின் ஷப்பவசவே. අප ප්‍රතින් වල ප්‍රගතිය රාච මාතතිය මහන් පේදර්ශණ දෙසිල්වා මහතාගේ නිරීක්ෂණනිට ලක්ුණා. දක්ෂණ අධවේගේ මාර්කයේ ගැලනිගම හා නමුන කිලෝමිට කණුවාසන්නේ සිද වූ අනතුරකින් පුද්ගලින්ද දෙනෙකු බරපතලතුवाල ලැබවා. ලොරිහතක් ගැටීමයි අනතුර සිද ඇත්තේ රපතලතු අල්ලබූ පුද්ගලින් දෙලා හොරන මූලික රෝහලට ඇතුළත් කෙරුණ. අනුතුර හේතුවෙන පැෑැකිහිපයක් වාහන ගමනාගමනිට බහා එල්ල වූ බව පොලිසිය පසනවා. ප කරනතොගයක් වැගත ලොරක් ාලා දෙ සිට කොම දෙසට පැමිති අතර එය පසු පසින් දාවනය වූ මාල්ු පටවා ගත ලොරියක ගැටීමෙන් අනපුර සිදුුණා. කුඩා දරුවන්ගේ අසාභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහැරිම සම්බන්ධයෙන් මහනුර ප්‍රදේශයේ පුද්ගලයකු පොලිසිය අතන ගු ගැතිබෙනවා. ක කාරපුගලයා වීඩිය ර්ශන සහ පින්තුර සියකට වැඩිං්‍යාවක් න්තර්ජාලයට විටින් විට එක් ඇති බවයි පොලි විර්ශණනලදී හෙලවී ඇත්තේ. යම් කෙනෙ. සබ් අශීල දර්ශනයක් ලමයකු සම්බන්ධින්. ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකසිට ඕනෑම සේවා සපයන ජාලයක් හරා අන්තර්ජාලයට එක් කල විගසින්. එය හඳුනා ගැනීමට අපට හැකියාවක්ති වෙන. ඒ සම්බන්ධයෙන් දැනකදින තුනකට පෙර විශේෂ විමර්ශණයක් ආරභ කරුණු ලැබවා. එම විමර්ශනයේදී මහනුවර ප්‍රදේශයේ සිටින යම් පුද්ගලෙකුවිසින්. එවැනි ආකාරය වීඩියෝ පට ඒවගේම පින්තුර සීකට අධිකංක්‍යාවක් අන්තර්ජාලයට විටින් මිට එකතුකර ඇති බවට අනවර්ණ විීතිබෙන පුදගලින්. අතර ගොට ගැීමට ක්‍රියාරනු ලබනාාතරම ඔවුන් භාවිතා කරන විධාකාරය උපාගවේනම් ඒවා නඩ බාන් ලෙස ලබා ගනීමට ක්‍රියා කරනවා. මේය අතර රත්පලාන්න ප්‍රදේශයේ මද්‍ර විජාාවරම්බල නිර්තවන කාන්තාවක් අත්තරංගොට ගැනීමට පොලසිය සමත්තු වනා. ඇසතව තිබූර උපියල් දහනව ක්ෂයකට ආසන්න මුදලක් පොලසිය හරියට ගෙන තිබෙනවා. අගුලාාන පොලිසිය විසින් අවුලාන සයිරපුර. මහල්ලනිවා සංකිරණන්නේ නිවසක සිටි තිස් එක්හැවැරදි කාතාවක් ඒ සවසත් අඩංගොට ගෙන තිබෙනවා ඇබාර ෙරයින්වර්ගේ මත්කුරුගැෑම් පහක් තිබී ඇති අතර රොපියල් දහනම ලක්‍ෂයකට ආසන්න මුදලක් ඇසතුව තිබී ඇති බව්ට වාර්තාව ෙනොයි. ඇගේ බැංකු ගිනුම් පරීක්ෂා කිරීමේදී දිනපතා රුපියල් මිලියන ගණනින් ගිෙනම් හරහා මුදල් හෝමමාරුව ඇතිබවට වාර්තාාවෙනවා මේ මුදල් මද්‍රම්්‍ය ජාවාරය නුපයල්ලද මුදල් බවටයි විශ්වාස කරෙන්නේ අතරංගොටගත් සැකකාරය අද දින මොරට අධිකරණ වෙ දිපත්කිීම නීමතව. මෙම තැනැත්වය සිදුකරන මද්‍රව්‍ය ජවාර්ම මෙහෙවුන්ු ලබන්නේ. දැරට ශ්‍රී ලංකාවේ අපරාධ රැසක් යදුකර එක් අතරාබියමී රාජ්‍යයට පලාගොස් සිටින ධර්මසිරි නැවැත්තෙක විසින් බවට හෙළිවී තිබෙනවා.. ආගික ස්ාන වෙත අත්‍යවශය බහන්ඩ බෙදාදීමේ වැඩිසටානක් අත්තන ගඩ රජම හවිහාරාධිපතේ, පපුජ්‍ය පණිල ආනන්ද ස්වාමින්න් වහන්සේගේ ප්‍රධහනත්වෙන් පැත්වනවා. නගල්ල ප්‍රදශල්ලෙකම් කොට්ටාශය විහාරස්ථාන කතෝලික දවස්ථාන මෙන්ම ස්ලාම් ආගවි ස්ථාන වලට අවශ්‍ය බහ්ඩ විදාාදීම මෙයටතේ සිදු කෙරුණා. මෙම අවස්ථාවට පාර්මේතුමන්ත්‍රී උපුල් මහෙන්ද්‍ර මහතා ඇතුළු පිරිසක්ට එව සිටියා. රත්නපුර ශික්ෂණ රහට සඳහා CRRTන්ත්‍රය පරි්‍ය ග කිීම සිදුවන රපය ලක්ෂ පණහ ක වටනකමක යුත් මෙමයන්ත්‍රය හුස්මට ඉඩක්නමති සංවිධානය මගෙනවී ප්‍රත්්‍යාග කරතිබුණේ මිනි කියරන මත්‍රත්ව සංවිානය ෆ්‍රෙන්න්් ලයිස් තරන සංගය හා රත්නපුර මුස්ලිම් ව්‍යාරික ප්‍රජාව එක්ව හුස්මට ඩක් සංවිධානය නිර්මාණය කරති බෙනවා. ලෝකේ දියුණ රටවල දැඩිසත්කාර ඒක තුළ මෙම CRRT යන්ත්‍ර භාවිත කරෙනවා. හನුව සುදුುම්ಪ ප්‍රදේශ ೊರಣ ්‍ය සೇ හේතුව , ප ಡಾವට පත් නතාවසඳ අತ್්‍යವශ වಯල රර්දವ ದදා ීමක් සිදු කෙරුණ. මහನුව මහපಲ್ಿ කುಕಳೆ මුಸ್ಿಪಲ රකාර ಂಡെ úlල් ත්වವෙන්, මෙම අತ್ಯವශ ಲಿ ಆහරදවි ಬෙදාීම සිදුು කෙරුණ. හටකස් දිලිය ප්‍රදේශයේ පුල් ආරවලක් දුරදිගයාම් හේතුයි නැති වූ ගැටුමක් නිසා ස්යම්පුරෂා එල්ල කළ ප්‍රහරයකින්, කාතාවක් ජවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුව ස්ෑම්පුරුෂාද ගල වැල්නාගෙන ියගොස්සති බයි පොලීසිය පැසුවේ. හටගස් දිගලිය සීප්පුළලම ප්‍රදේශය අබු සැම ියෝලක් අතර ඇති වූ ආරවුලකදී මෙම මරණ සිදී ඇති බවයි පොලිසිය පැසුවේ. මියගිය කාතාව සහ ඇගේ ස්ම්පුෘෂ අතර කලක පටන් ආරවුලක් තිබී ඇති අතර ඇය තවත් කාතාවක් සමග ගොයම් කැපීීමට ගොස් නිවසබලා පැමිවිෙන් සිටියද ස්වම් පුරුෂයා තිියුණු අයු දෙකි නෙලකළ ප්‍රහරයකින් ජවිතක්ෂයට පත්ව තිබෙනවා ඇ සමඟ පැමිණි අනෙක්කාතාවටද මෙම පුද්ගලයා පහරදි ඇති අතර එම කාන්තාවද සිද්ධේන්තුවල් ලැබවා. පසුව සැකාර පුද්ගලයා ගෙල වැරලාගෙනැති බවයි පොලසිය පැවසුවේ. මෙ අතර සැකට තු ලෙස මරණයට පත් වූ පුද්ගලෙක ගේ සිරුවක්, අනුරධ පුර උදේ ාවත ප්‍රදශයේදී ස්වා ගෙන තිබෙනවා ජීවිතක්ෂට පත්වූ පුද්ගලයා, අනුරාධපුර පවිත්‍ර පු ප්‍රදශය පදිංචිකරක බයි පොලිසිය පැවසුවේ. සිරුට සම්හන්ධෙන් මේ වන ට පොලිස් පරික්ෂණ ආරම්භරතිබෙනවා. එ සමගින් දිවාපුුවත් හවසම්පනවා. පස්ර එකයි පනස් පහෙස්සික අපේ පෑන්ට ප තාශයේ බල පරත්තුවන්න ඔබට දස.